ஹாய் போவன் தருவனே, சுபதா சாக்கொம்பு சேமட்டன அத அப்பே சா கச்சாகரண்ணே அண்ணே ஹத்த ஸ்ரேணேதி கணித விஷயத்தை ஹதாரண்ணன சமமித்திய கியன பாடங்க. சமமித்திய கியன அதாஸ் அப்பி கத்தம எகன் கிய வென்னே மினும் சமான வீமக் கன. இத்தகொட்ட மெனுமே மினும் சமான வென்னே கொஹேதித கியல பலன் அப்பி பந்திகாமரேன் எண்டியட்டகிகில்ல பலமு. මේ තියෙන ස්වාභාවික පරිසරයේදී ඔයගොල්ලෝ දකින ලස්සන දර්ශන කීපයක් මේවයි. මිනුම් සමාන වීම කියන අදහස හිතේ තියාගෙන මේව දිහා සැලකිල්ලෙන් බලන්න. මෙම රූප ටිකේදී ඔයගොල්ලෝ මිනුම් සමාන වීම දැක්කද? අපි බලමු එහෙනම් මේකේ මිනුම් සමාන උනේ කොහොමද කියලා. මේ රූප ටිකේ මුලින්ම සමනලයේ රූප සටහන ගත්තාම අපි මම රේඛාවක් අඳිනෝ සමනලයේ හරි මැදින්. දැන් දෙකට නැමුවම් මොකද වෙන්නේ? ඒ කොටස් දෙකේ මිනුම් සමාන වෙනෝ. ඒ කියන්නේ එක එක මත එක පිහිටනෝ. ඒ කියන්නේ අපි කියනෝ කොටස් දෙක එක මත එක සමපාත වෙනවා කියලා. කොළයේ ප්‍රධාන නාරටියෙන් අපි දෙකට නැමුවම කොටස් දෙක එක මත එක පිහිටනෝ. ඒ කියන්නේ කොටස් දෙක එක මත එක සම්පාත වෙනවා. එහෙනම් මේ වගේ ඔයාලා කලින් දැක්ක රූප සටහන් හැම එකකම ඔයාලට හොයාගන්න පුළුවන් කොතෙන්දද නවන්න ඕන කියලා. ඒ රේඛාවෙන් අපි එක මත එක තියෙන්නේ නැමුවම මිනුම් සමාන වෙලා සමපාත වෙනවා. එතකොට මෙන්න මේ සංසිද්ධිය තමයි අපි කියන්නේ සමමිතිය කියලා. කලින් රූප සටහන් වගේ මෙම සත්ත්ව රූප දෙකත් ඒ වගේම අපිට පුළුවන් මේ පෙන්නන අක්ෂය නැත්නම් රේඛාව ඔස්සේ දෙකට නැමුවම එක මත එක සම්පාත වෙන කොටස් දෙකක් දැක ගන්න පුළුවන්. එන්න මේ පෙන්නන රේඛාව වලට විශේෂයෙන් පෙන්න රේඛාව ඔස්සේ සම්මිතික වෙයි. දැන් බලන්න මෙන්න මේ තියෙන අක්ෂර ටික. ලක්කම් තියෙනවා, අක්ෂර තියෙනවා, මේවා මේ පෙන්නන රේඛාව ඔස්සේ නැමුවම අපිට එකමත එක සම්පාත වෙන ඒවා ගන්න පුළුවන්. මේ කොටස් මෙන්න මේ පෙන්නන රූප ටික බැලුවාම හොයාගන්න බලන්න එකමත එක තියෙන කොමිට ඒකාවක් හොයාගන්න පුළුවන්ද කියලා ඔයාලට. දැන් රේඛාව අපි එක එක පැත්තට නමල බලනෝ මේක එක මත එක ගන්න පුළුවන්ද කියලා. මොකද හිතෙන්නේ ඔයාලට ඒ රූප ගැන? එක මත එක ගන්න පුළුවන්ද හොයලා? ඕ අපිට ඒක හොයා ගන්න බෑ. එහෙනම් අපි මෙන්න මේ වගේ රූප වලට කියනෝ සමමිතික නොවන රූප කියලා. මේව සමමිතික වෙන රූප.
අපි මේ අඳින් රේඛාවට කියනවා සමමිතික අක්ෂය කියලා. මේකේ වම්පසින් දැක්කින සම්මිතික වන රූප, දකුණුපසින් දැක්කින සම්මිතික නොවන රූප. අක්ෂය අපි කොච්චර කරකැව්වත් සම්මිතික කරගන්න බෑ. මේ සම්මිතික වෙන රූපයේ රේඛාවට කියනවා අපි සමමිතික අක්ෂය කියලා. දැන් අපි බලමු මෙන්න මේ ස්වාභාවික පරිසරයේ සම්මිතිය හොයලා ඇවිල්ලා අපි පන්ති කාමරයට ආවම අපට ඇඳ ගන්න පුළුවන් රූප සටහන් ටිකක් මම ඉදිරිපත් කළා තියෙනවා. එහෙනම් අපි පළවෙනි රූපය ගත්තොත් මේ පෙන්වලා තියෙන කළු පාටින් ඇඳලා තියෙන රේඛාව ඔස්සේ අපට පුළුවන් ඒ රූපය හරියටම දෙකට නමන්න. එහෙනම් අපි පළවෙනි රූපේ සමමිතියක් තියෙනවා. මේ දෙකට නමන රේඛාවට අපි කියනවා සමමිතික අක්ෂය කියලා. එතකොට මේකේ දෙකට නැමුවම් පැති දෙකක්නේ තියෙන්නේ. ඒකින්ද අපි කියනවා දෙකට ද්වි කියලා. පාර්ශ්වික කියන්නේ පැති. එහෙනම් මේකට අපි කියනවා ද්වි පාර්ශ්වික සමමිතිය කියලා. එහෙනම් දැන් දෙවෙනි රූපයේ ද්වි පාර්ශ්වික සම්මිතිය තියෙනවා. ඔයාලා හොයාගත්තු රේඛා මොනවද? එක රේඛාවක්ද පවතින්නේ? නෑ. මේකට පවතිනෝ ද්විපාර්ශ්වික සම්මිතිය ගන්න පුළුවන් අක්ෂ දෙකක් අපට තෝරගන්න පුළුවන්. සිරස් අක්ෂයක් පවතිනෝ, නිල් පාටින් කළු පාටින් පෙන්වනෝ තිරස් අක්ෂයක්. ඒ ඔස්සේ අපට දෙකට නවන්න පුළුවන්. එහෙනම් මේක තියෙනවා ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ දෙකක්. දැන් තුන්වෙනි රූපයේ සම්මිතික අක්ෂ හතරක් තියෙනවා. ඊළඟට ඊළඟ රූපයේ වෘතයක් තියෙන වෘතේ හැබැයි හැඩතලයක් ඇතුළ කපල තියෙනවා. ඒක හින්දා මේකේ සම්මිතික අක්ෂ දෙකක්. දෙවෙනි පේළියේ තියෙන ඍජු කෝණාශ්‍ර හැඩතලය ගත්තොත් ඒකට තියෙනවා ද්විපාර්ශ්වික සම්මිතියක් පවතිනෝ සම්මිතික අක්ෂ දෙකක් තියෙනවා. එතන සම්පාද ත්‍රිකෝණය. සම්පාද ත්‍රිකෝණයේ සම්මිතික අක්ෂ තුනක් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් වෘතය. වෘතයට සම්මිතික අක්ෂ කීයක් තියෙද? හතරක්, අටක්, විස්සක්. ඕ මොකද වෙන්නේ? වෘතයක සම්මිතික අක්ෂ අපට ඇඳලා ඉවර කරන්න බැරි තරම් ගණනක් තියෙනවා. එහෙනම් අපි මේකට කියනෝ අපරිමිත සංඛ්‍යාවක් කියලා. කියන්නේ අපිට ඉවර කරන්න බෑ. පරිමිත නොවන හින්දා අපි කියනවා අපරිමිත සංඛ්‍යාවක් සම්මිතික අක්ෂ තියෙනවායි කියලා වෘතයට. එතකොට දැන් ඔයාලා ආයිත් බලාගෙන යන්න මේ රූප හතම දිහා. මේක එක රූපයකම වැරද්දක් කරලා තියෙනවා. මේකේ සම්මිතික අක්ෂයක් තියෙන එකක් තියෙනවා. තව හොයාගන්න පුළුවන්ද කියලා බලන්න මේ රූප ටිකේ. තව සම්මිතික අක්ෂයක් අඩු රූපයක්. ඔව් පළවෙනි රූපය. ඒකේ අපට මේ වගේ තිරස් රේඛාවක් අඳින්න පුළුවන් සම්මිතික අක්ෂයක් විදියට. ඒක ඔස්සේ දෙකට නැමුවත් අපට පුළුවන් තවත් ද්විපාර්ශ්වික සම්මිතිය තියෙන අවස්ථාවක් ලබා ගන්න. එතකොට ඔන්න අපි මේ ඉගෙන ගත්තු ටික ආයි බැලුවොත් මොකද්ද මේ ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ? ඊට පස්සේ අපි විශේෂ වචනයක් ඉගෙන ගත්තා සම්මිතික අක්ෂය කියලා. මේ දෙක අපි බලමු. තල රූපයක් එය මත රේඛාවක් ඔස්සේ දෙකට නැමුවම එම කොටස් දෙක එක මත එක සමපාත වෙනවා නම් අපි කියනවා එම රූපයට ද්විපාර්ශ්වික සමමිතියක් පවතිනවායි කියලා. ඊට පස්සේ මෙන්න මේ නමන රේඛාව ඊට සඳහන් කර නැමුම් රේඛාව අපි කියනවා සමමිතික අක්ෂය කියලා. එතකොට ඔයාලට අලුතින් කටපාඩම් කරන්න එහෙම දෙයක් නෑ. මේක පරිසරයේ එදිනෙදා යනකොට ඔගොල්ලෝ එහෙම හැවිදිනකොට පන්ති කාමරේ ඉන්නකොට මෙන්න මේ රූප මේ තල රූපවල ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙද කියලා බලන්න
ඊළඟට සම්මිතික අක්ෂය මොකක්ද කියලා හොයාගන්න. අපි ගොඩාක් වෙලාවට තල රූපවල දීපාක්ෂික සම්මිතිය ගැන තමයි මේ ගණිතයේ පාඩමින්දි කතා කරන්නේ.